ලංකායි විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතියක් වෙනුවෙන් මේ දවස්වල විශාල කතාබහර ලක් වෙලා තිබෙනවා. මේ අපි ගාව තිබෙන්නේ ජනාධිපතිතුමාට ඒ සමාගම් විසින් ඉදිරිපත් කරන්නට යෙදුණු ලිපිය. මෙහි සම්පූර්ණ වශයෙන් තිබෙන්නේ මෙහි ඉතා විශාල වශයෙන් තිබෙනවා ඒ සමාගම කියනවා තමන්ගෙන් කොහොමද මේ වර්තමාන රජය, මේ වර්තමාන රජයේ අමාත්‍යවරුන් වන මලික් සමරසිංහ, ඒ වගේම සුජීව සේරසිංහ කියන ඇමතිවරු කොහොමද මේ ව්‍යාපෘතිය ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා කොමිස් මුදල් ඉල්ලුවේ කියන කාරණාව ලංකාව තුලත් ඒ වගේම ඉතාලියේදීත් ඒ කොමිස් මුදල් ලබා ගන්න මැදිහත් වුණු විදිය මේකින් කියනවා. ඉතින් මේ තමයි මැදිහත් වීම. දැන් ආණ්ඩුව කියන්නේ රටේ ආර්ථිකය ගොඩනගන්න ඕන කියලා. රට තුල නිෂ්පාදනය කළා බාණ්ඩ ගේන එක නවත්තලා බාණ්ඩ අපනයනය කරන්න ඕන කියලා. අපනයන ආර්ථිකය ගොඩනගන්න ඕන කියලා කියන්නේ. ඉතින් අපනයන ආර්ථිකය ගොඩනගන්න කටයුතු කරන රජය තමන්ගේ ප්‍රතිපත්ති ඒකනම් මේ වගේ විශාල මූල්‍ය වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙනේ කොහොමද? මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරය තමන්ගේ කැබිනට් එකේ ඇමතිවරුන්ට චෝදනා එල්ල වෙද්දී ඔහු ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? මේසා විශාල අර්බුදයකට දුම්රිය දෙපාර්තමේන්තුව ලක් වෙලා තියෙද්දී විශේෂ භාර අමාත්‍යවරයා කිසිදු වචනයක් මේ සම්බන්ධයෙන් කියන්නේ නැහැ. ඔහු කිසිම ස්ථානයක අපි අභියෝග කරනවා. පුළුවන් නම් කියන්න. නිවල් සිරිපාද සිල් ඇමතිතුමා වහාම ප්‍රකාශ කළ යුතුයි මේ අයුක්ති සහගත අසාධාරණ ප්‍රෝඩාකාරී නව දුම්රිය ගාස්තු සම්බන්ධයෙන් ඔවුන්ගේ හරි ස්ථාවරේ.